ආදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් මුණුතාව තුප්සුම් පුතා. අපේ රටේ මිනිස්සු හැමදාම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා. ඊට පස්සේ අවස්ථාවක් ආවම සිස්ටම් චේන්ජ් කරන්න බාර දෙන්නේ මාරුවෙන් මාරුවට සිස්ටම් එක කාපු කට්ටටමයි. යයි පරිමිතුම ත්‍රි ආචාර්ය නාලක ගොඩේවා මහතා පැවසිය. එමුතු මෙසේ පැවසුවේ හදිසි නීතියට එරෙහිව ඡන්දය දුන්නේ මන්දයන්න පැහැදිලි කිරීමට හමු වූ ගම්පහ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිස අකමැතිමිනි. දැන් දශක ගණනාවක් පුරා රටේ බලය මාරු වෙන්නේ එකම පිරිසක් අතේ. මේ දෙපිරිසම මේ රටේ අද තියෙන විශාල ආර්ථික අර්බුදයට වග කියන්න ඕන. තව මාස කීපයක් යනකොට මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. එදාට මිනිස්සු අයත් පාරට බහින්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට තවම තෝරා පෙරා වෙන් කරගන්නට බෑ කවුද මේ ප්‍රශ්නවලට ඇත්තටම වග කියන්න ඕන කියලා. හරියාකාරව කරුණු නොදන්න නිසා මිනිස්සු සෑම දේශපාලනඥයෙකුටම බනිනවා. ඔබ බුද්ධිමත් නම් කළ යුත්තේ මේ ප්‍රශ්නවලට සැබෑ වගකීම හඳුනා ගැනීමයි. ලංකාවේ අද තියෙන ප්‍රධානතම ප්‍රශ්න කුමක්ද? රජයට විදේශ විනිමය මදිකම. ඒ විදේශ විනිමය මදිද? ඒ වාර්ෂිකව ලංකාවෙන් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය ලංකාවට වාර්ෂිකව ගලා යන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි නිසායි. මොනවටද අපිට වැඩිපුර මුදල් ගෙවන්න වෙලා තියෙන්නේ? විදේශ ණය ගෙවන්න අවුරුද්දකට ඩොලර් බිලියන 5ත් 6ක් ණය ගෙවන්න තියෙනවා. කවුද මේ ණය ගත්තේ? 2004 සිට 2019 කාලය තුළ අනු 3ක් විසින් ඩොලර් බිලියන 24.7කි. රටේ විදේශ ණය බර වැඩි කරලා තියෙනවා. හැබැයි ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කරගෙන නැහැ. එහෙනම් රටට ආදායමක් උපයන නැතිව ව්‍යාපෘතිවල මේ මුදල් ආයෝජනය කළේ කවුද කියලා ජනතාව සොයලා බලන්න ඕන නේද? මේ මුදල් වලින් කොපමණ ප්‍රමාණයක් නාස්ති වුණාද? කොපමණ ප්‍රමාණයක් සොරකම් කරනු ලැබුවද? කියන් නිසේ අධ්‍යයනයක් කරන්න ඕනේ නේද? යැයි ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළ සිටියේය. මෙවැනි උණුසුම් බවක් ලබසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් icon ක්‍රියාත්මක කරන්න.